ඒ අනුව කියල දාලා ඔගුළු පල්හැට ඇවිල්ල රාජ්‍ය හිමිකාරිත්වය ඇති මාධ්‍ය ආයතන කියලා ලියාගන්න. තකට රාජ්‍ය හිමිකාරිත්වය ඇති ආයතනවල අපි කතා කරන්නේ මාධ්‍ය ආයතන කරන. තොට ඒ ආයතනවල සාමාන්‍යයෙන් රාජ්‍ය හිමිකාරිත්වය තියනේවා පාර්ලිමේන්තු පනතක් මගින් එක්කො සංස්ථාවක් හෙමනැත්තන් රජයට අයිති සමාගමක් විදියට ස්ථාපනය කරනවා රයි. එතකොට එක රජයට හිමිකම් කියන්නේ. දෙවැනි කාරණය තමයි කල්මනාකරණය පිළිබඳ ප්‍රතිපත්තිමය තීරණ ගනු ලබන්නේ අධ්‍යක්ෂ මණ්ඩලය විසින්. හරි, එතකොට අධ්‍යක්ෂ මණ්ඩලයක් රාජ්‍ය ආයතනයක රාජ්‍ය හිමිකාරිත්වය දරන මාධ්‍ය ආයතනයකත් අධ්‍යක්ෂක මණ්ඩලයක් ඉන්නවා. එතකොට ඒ මාධ්‍ය ආයතනයේ කල්මනාකරණය සම්බන්ධයෙන් කොහොමද මේ වැඩේ කරගෙන යන්නේ කියලා ප්‍රතිපත්තිමය තීරණ ගන්නේ මේ අධ්‍යක්ෂ මණ්ඩලය විසින්. මේ අධ්‍යක්ෂ මණ්ඩලයේ ප්‍රධානියා වෙන්නේ සභාපති සහ සාමාජිකයන් අධ්‍යක්ෂකවරුන් විදිහට තමයි හඳුන්වන්නේ. හරි, මෙන්න මේ දෙගොල්ලෝම සභාපති සහ අධ්‍යක්ෂ මණ්ඩලය රජය විසින් තමයි පත් කරනු ලබන්නේ. එතකොට රාජ්‍ය ආයතන හිමිකාරිත්වය ගැන කතා කරනකොට අපි කලින් කතා කරලා තියෙනවා උදාහරණ විදිහට අපිට ගන්න පුළුවන් ජාතික රූපවාහිනිය, ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාව, ලේක් හවුස් ආයතන වගේ ආයතන අපිට උදාහරණ විදිහට ලබා ගන්න පුළුවන්. රයිට්. එතකොට මේ රාජ්‍ය හිමිකාරිත්වය ඇති ආයතන කියන එක යටතේ මෙන්න මේ කරුණු හතර සහ මේ උදාහරණ ටික ඔගොල්ලෝ ලියා ගන්න. පළවෙනි එක පාර්ලිමේන්තු පනතක් මගින් සංස්ථාවක් ලෙස හෝ රජයට අයිති සමාගමක් ලෙස ස්ථාපනය කර ඇත. පළවෙනි එක මේ ටික ලියා ගන්න. පළවෙනි එක පාර්ලිමේන්තු පනතක් මගින් සංස්ථාවක් ලෙස හෝ රජයට අයිති සමාගමක් ලෙස ස්ථාපනය කර ඇත. මේ කතා කරන්නේ රාජ්‍ය හිමිකාරිත්වය ඇති මාධ්‍ය ආයතන ගැන. දෙවැනි එක තමයි කළමනාකරණය පිළිබඳ ප්‍රතිපත්තිමය තීරණ ගනු ලබන්නේ අධ්‍යක්ෂ මණ්ඩලය විසින්ය. කළමනාකරණය පිළිබඳ ප්‍රතිපත්තිමය තීරණ ගන්න ලබන්නේ අධ්‍යක්ෂ මණ්ඩලය විසින්ය. තුන්වැනි එක අධ්‍යක්ෂ මණ්ඩලයේ ප්‍රධානියා සභාපති වන අතර සාමාජිකයින් අධ්‍යක්ෂකවරුන් වේ. අධ්‍යක්ෂ මණ්ඩලයේ ප්‍රධානියා සභාපති වන අතර සාමාජිකයින් අධ්‍යක්ෂකවරුන් වේ. හතරවෙනි එක තවදුරටත් ලිව්වත් ගැටලුවක් නැහැ. සභාපති හා අධ්‍යක්ෂ මණ්ඩලය රජය විසින් පත් කරනු ලබයි. මේවා රාජ්‍ය ආයතනෙහිඳ රජය විසින් තමයි පත් කරන්නේ. සභාපති සහ අධ්‍යක්ෂ මණ්ඩලය රජය විසින් පත් කරනු ලබයි.
සභාපති සහ අධ්‍යක්ෂ මණ්ඩලය රජය විසින් පත් කරනු ලබයි. අපිට උදාහරණ විදියට ගන්න පුළුවන් ජාතික රූපවාහිනිය, ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාව, ලේක්හවුස් ආයතන වගේ. අපි මීට කලින් මේවා ගැන කතා කරලා තියෙනවා. ජාතික රූපවාහිනිය, ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාව, ලේක්හවුස් ආයතන උදාහරණ විදියට අපිට ගන්න පුළුවන්. අපි මේ කතා කරේ රාජ්‍ය හිමිකාරීත්වය ඇති මාධ්‍ය ආයතන මොනවාද කියලා. අපි ඊට පස්සේ කතා කරන්නේ පෞද්ගලික හිමිකාරීත්වය ඇති මාධ්‍ය ආයතන. මේකත් අර මෙන්න මේ විදිහටම දෙවනි කොටස විදිහට පෞද්ගලික හිමිකාරීත්වය ඇති මාධ්‍ය ආයතන කියලා ලියාගන්න. පෞද්ගලික හිමිකාරීත්වය ඇති මාධ්‍ය ආයතන. අපි කොහොමත් මාධ්‍ය ආයතන ගැන කතා කරන්නේ. ඒක තියෙන එකක් තමයි සාමාන්‍යයෙන් පෞද්ගලික අංශය හින්ද මේවා සමාගම් පනත යටතේ, කියන්නේ සමාගම් මැදුර කියලා ආයතනයක් තියෙනවා. අපි මොනහරි ව්‍යාපාරය පටන් ගන්නවා නම් සමාගම් මැදුරට ගිහිල්ලා ඒකේ සමාගමක් විදිහට අපිට ස්ථාපනය කරන්න වෙනවා. එකෙන් ප්‍රාදේශීය වශයෙන් පවතින ව්‍යාපාරයක් නෙවෙයි නම් ඒක සමාගම් පනත යටතේ අපි ව්‍යාපදෙන්චි ආයතනයක් කරන්න ඕනේ. එතකොට සමාගම් පනත යටතේ සමාගමක් ලෙස විදිහට තමයි පෞද්ගලික හිමිකාරීත්වය ඇති මාධ්‍ය ආයතනය ස්ථාපනය කරන්නේ. එතකොට කළමනාකරණය පිළිබඳ ප්‍රතිපත්තිමය තීරණ ගනු ලබන්නේ අර කලින් වගේ අධ්‍යක්ෂ මණ්ඩලය විසින්. එතකොට කලින් වගේමයි අධ්‍යක්ෂ මණ්ඩලයේ ප්‍රධානියා සභාපති, ඒ වගේම අධ්‍යක්ෂකවරුන් තමයි මේකෙත් ඉන්නේ. හැබැයි සභාපති හා අධ්‍යක්ෂ මණ්ඩලය ආයතනයේ කොටස් හිමිකාරීත්වය අනුව තමයි තීරණය වෙන්නේ. ඒ කියන්නේ අපි කියමුකෝ ඒ කියලා ආයතනයක් තියෙනවා කියලා, රයිට්? ඒ කියලා මාධ්‍ය ආයතනයක්, රූපවාහිනී ආයතනයක් තියෙනවා කියලා හිතන්නකෝ. එතකොට ඒකේ වැඩිම කොටස්, ඒ කියන්නේ වැඩිම ආයතනයේ හිමිකාරීත්වය තියෙන පුද්ගලයා හෝ සමාගමක් හෝ කම්පැනි එකක් හෝ කවුරු හරි ඉන්නවා නම් ඒගොල්ලන්ට වැඩිම ඡන්ද ප්‍රමාණයක් හිමි වෙනවා. හරි, එහෙම නැත්නම් ආයතනයේ වැඩි හිමිකාරීත්වයක් හිමි වෙනවා. අන්න ඒ අනුව ඒගොල්ලන්ට පුළුවන් සභාපති ඇතුළු අධ්‍යක්ෂ මණ්ඩලයේ ඒ අවශ්‍ය පරිදි පත් කිරීම සිද්ධ කරන්න පුළුවන්. කොහොම හරි ආයතනයේ හිමිකාරීත්වය අනුව තමයි, හිමිකාරීත්වය තමයි තීරණය කරන්නේ සභාපති අධ්‍යක්ෂ මණ්ඩලය කොහොමද මේක සංයුතිය හැදෙන්නේ කියලා, රයිට්? අපිට උදාහරණ විදිහට විජය පුවත්පත් සමාගම සිරස කිව්වහම ඇත්තට මේක ඒක රූපවාහිනී ආයතනයක ප්‍රධාන වශයෙන් මහරාජා, රයිට්? සිරස රූපවාහිනී කියලා කියන්නේ ගැටලුවක් නෑ. ප්‍රොසෙස් සියත ගුවන් විදුලිය වගේ මාධ්‍ය ආයතන අපිට ගන්න පුළුවන්, රයිට්? එතකොට මේ කොටස් ටිකත් අපි ලියාගමු. පළවෙනි එක විදිහට සමාගම් පනත යටතේ සමාගමක් ලෙස ස්ථාපනය කර ඇත. සමාගම් පනත යටතේ සමාගමක් ලෙස ස්ථාපනය කර ඇත. දෙවැනි එක කළමනාකරණය පිළිබඳ ප්‍රතිපත්තිමය තීරණ ගනු ලබන්නේ අධ්‍යක්ෂ මණ්ඩලය විසින්ය. කළමනාකරණය පිළිබඳ ප්‍රතිපත්තිමය තීරණ ගනු ලබන්නේ අධ්‍යක්ෂ මණ්ඩලය විසින්ය. කළමනාකරණය පිළිබඳ ප්‍රතිපත්තිමය තීරණ ගනු ලබන්නේ
අධ්‍යක්ෂ මණ්ඩලය විසින්ය. තුන්වෙනි කාරණය, අධ්‍යක්ෂ මණ්ඩලයේ ප්‍රධානියා සභාපති වන අතර අධ්‍යක්ෂ මණ්ඩලයේ ප්‍රධානියා සභාපති වන අතර අධ්‍යක්ෂ මණ්ඩලයේ ප්‍රධානියා සභාපති වන අතර සාමාජිකයින් අධ්‍යක්ෂකවරුන් වේ. සාමාජිකයින් අධ්‍යක්ෂකවරුන් වේ. සාමාජිකයින් අධ්‍යක්ෂකවරුන් වේ. අධ්‍යක්ෂ මණ්ඩලයේ ප්‍රධානියා සභාපති වන අතර සාමාජිකයින් අධ්‍යක්ෂකවරුන් වේ. ඊළඟ එක සභාපති හා අධ්‍යක්ෂක මණ්ඩලය සභාපති සහ අධ්‍යක්ෂක මණ්ඩලය ආයතනයේ කොටස් හිමිකාරීත්වය අනුව තීරණය වේ. ආයතනයේ කොටස් හිමිකාරීත්වය අනුව තීරණය වේ. ආයතනයේ කොටස් හිමිකාරීත්වය අනුව තීරණය වේ. උදාහරණ විදියට විජය පුවත්පත් සමාගම, සිරස, සියත වගේ ගුවන්විදුලි ආයතන, ඒ වගේ දේවල්. ඕන තරම් තියෙනවා පෞද්ගලික හිමිකාරීත්වය ඇති ආයතන. ඔගලන්ටත් පුළුවන් මොකක් හරි ආයතනයක වැඩිපුර කොටස් ගත්තොත් එහෙම අධ්‍යක්ෂක මණ්ඩලයට යන්න නේද? නැත්නම් සභාපති වෙන්න පුළුවන්. එක දෙක දැම්ම තියලා ගත්තනම් ටික 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 ගත්තනම් කවදා හරි සභාපති වෙන්න පුළුවන් ඔගලන්ට. රයිට්, උදාහරණ විදියට ওই පෞද්ගලික මාධ්‍ය ආයතන කීපයක් ලියන්න. දැන් මෙතන තියෙනවා මුද්‍රිත මාධ්‍ය සහ විද්‍යුත් මාධ්‍ය යන දෙකෙන්ම තමයි මම උදාහරණ සපයලා තියෙන්නේ. රයිට්, හරි. අපිට ඊට පස්සේ කතා කරන්න තියෙන්නේ, දැන් අපි කල්නුත් මේවා කතා කරා, ඒ කියන්නේ අර ගැලීම් සටහනකට අනුව ඒ ඒ ආයතනවල, ඒ කියන්නේ ගුවන්විදුලි ආයතන වෙන්න පුළුවන්, රූපවාහිනී ආයතන වෙන්න පුළුවන්, නොයෙකුත් ආයතනවල ගැලීම් සටහනකට දාලා අපි අර සභාපති කෙනෙක්ගේ ඉඳලා පහළට පහළට කොහොමද මේක ගලාගෙන ආවේ කියලා කතා කරා. හැබැයි මේක පොදුවේ ගත්තහමත් අපිට යම් සැකිල්ලක් හදාගන්න පුළුවන්. පොදුවේ කියන්නේ විද්‍යුත් මාධ්‍ය සහ මුද්‍රිත මාධ්‍ය යන ඔක්කොටම පොදුවේ අපිට සැකිල්ලක් විදිහට හදාගන්නත් පුළුවන් මේ තත්වයම. එතකොට අපි ඒක තමයි ඊළඟට කතා කරන්න යන්නේ. මාතෘකාව දාගන්න, රාජ්‍ය හා පෞද්ගලික මාධ්‍ය ආයතන වලට පොදු වරහන් ඇතුලේ සර්ව සංවිධානය සංවිධාන සටහනක් ඈ රාජ්‍ය හා පෞද්ගලික මාධ්‍ය ආයතන වලට පොදු සංවිධාන සටහනක්. රාජ්‍ය හා පෞද්ගලික මාධ්‍ය ආයතන වලට පොදු සර්ව කියන්නේ පොදුයි කියන එක, සංවිධාන සටහන. ඒක අපි මේ ආයතන වෙලා ගත්තාම මෙන්න මේ රූප වලින් පේන්නේ කවුද කියලා ඔයගලන්ට බලන්න හිතා ගන්න පුළුවන්ද කියලා. මුලින්ම ඉන්නවා ටිකක් නේද, බඩ මහත කෙනෙක් ඉන්නවා, පෑනකුත් තියාගෙන ලොක් එක් වගේ ඉන්නවා. ඊට පස්සේ ඒ වගේ ලොක් එක් ඉන්න ගමන් වටේ තව කට්ටියක් ඉන්නවා.
ඊට පස්සේ ටිකක් වැඩ අධික පුද්ගලයෙක් ඉන්නවා. ඊට පස්සේ ඔය කැමරා, මයික්, ලයිට් ඔක්කොම අල්ලගත්ත වෙන කට්ටියක් ඉන්නවා. අවසාන වශයෙන් ලොකු පිරිසක් ඉන්නවා. මෙන්න මේක තමයි අපිට පොදුවේ සංවිධානය කියන්නේ මාධ්‍ය පෞද්ගලික හෝ රාජ්‍ය මාධ්‍ය ආයතන ඕන මේ වර්ග දෙකේම සංවිධාන සටහනක් විදිහට අපිට ගත්තාම මෙන්න මේ විදිහට තමයි ගලාගෙන යනවා අපිට බලන්න පුළුවන් වෙන්නේ. ඒ කියන්නේ අපිට ඉහළින්ම ඉන්නවා අපි අර කතා කරා වගේ සභාපති කෙනෙක් රාජ්‍ය ආයතනයක් නම් ඒක පත් කරන්නේ රජයේ විසින්. පෞද්ගලික ආයතනයක් නම් ඒ පෞද්ගලික ආයතනයේ කොටස්වල තියෙන හිමිකාරීත්වය අනුව ඒක තීරණය වෙනවා. එතකොට මුලින්ම ඉන්නවා සභාපති කෙනෙක්. ඊට පස්සේ ඉන්නවා අධ්‍යක්ෂක මණ්ඩලය. මෙන්න මේ දෙවනි කොටස. මේ ඉන්නේ කට්ටිය. මේ ඉන්නේ සභාපති. ඊට පස්සේ ඔන්න අධ්‍යක්ෂ මණ්ඩලයක් ඉන්නවා. ඊට පස්සේ ඉන්නවා ප්‍රධාන විධායක කෙනෙක්. ප්‍රධාන විධායක නිලධාරී කෙනෙක් කියලා ඉන්නවා. ඒ කියන්නේ යා තමයි අර අධ්‍යක්ෂක මණ්ඩලය විසින් ලබා දෙන ප්‍රතිපත්ති හා තීරණ දේවල් මා ආයතනය තුළ ක්‍රියාත්මක කරන්න බැඳී සිටින්නේ මේ ප්‍රධාන විධායක තුමා. එයා සාමාන්‍ය සමහරවිට සාමාන්‍ය අධිකාරී විදියට හඳුන්වනවා. සමහර වෙලාවට කළමනා කරන අධ්‍යක්ෂක විදියටත් හඳුන්වනවා. නොයෙකුත් නම් වලින් හඳුන්වන්න පුළුවන්. ඊට පස්සේ ඉන්නවා මෙන්න මේ කොටස මාධ්‍යවේදී. රයිට්. මේ මෙන්න මේ අධ්‍යක්ෂ මණ්ඩලය විසින් ගන්නා තීරණ දැනුම් දෙනවා ප්‍රධාන විධායක නිලධාරී ඉන්න කෙනාට. එතකොට එයා මගින් තමයි මේ පහළ තාන්ත්‍රවලට මාධ්‍යවේදී දක්වා ආයතනයේ ප්‍රතිපත්ති සහ මාධ්‍ය සැලසුම් ක්‍රියාත්මක වෙන්නේ. අවසානයේ මේ ටික අපි වෙත ළඟා වෙනවා. එතකොට මේක තමයි පොදු සටහනක් විදිහට අපිට ගන්න පුළුවන් රාජ්‍ය හා පෞද්ගලික මාධ්‍ය ආයතනවල කොහොමද මේ වැඩේ සිද්ධ වෙන්නේ කියලා. රයිට්. මෙන්න මේකත් පහළට ලියාගන්න. සභාපති ඉඳලා අධ්‍යක්ෂක මණ්ඩලය, ප්‍රධාන විධායක, එතන සාමාන්‍ය අධිකාරී කෙනෙක්, කළමනා කරන අධ්‍යක්ෂ කෙනෙක් ආදි වශයෙන් වෙන්න පුළුවන්. ඊළඟට මාධ්‍යවේදීන්, ඊළඟට මහජනයා. මේ වෙනකන් මේකත් ලියාගන්න. සභාපති, අධ්‍යක්ෂ මණ්ඩලය, ප්‍රධාන විධායක, මාධ්‍යවේදීන්, මහජනයා. පැහැදිලිව ලියා ගන්න. සභාපති කෙනෙක් ඉන්නවා, අධ්‍යක්ෂක මණ්ඩලයක් තියෙනවා, ප්‍රධාන විධායක කෙනෙක් ඉන්නවා. එතකොට එයා මගින්, ඊට පස්සේ මාධ්‍යවේදී සහ අවසානයේ මහජනයා කියන්නේ අපි වෙනකම්ම මෙන්න මේ සිස්ටම් එක තමයි ක්‍රියාත්මක වෙන්නේ. රයිට්. හරි නේද රසිඳු? හරි නේද? හරි සර්. රයිට්. හරි. හරි. ඊට පස්සේ ලියා ගන්න හතරවෙනි පාඩමේ දෙවනි කොටසට එනවා. අපි ඒතර මේකෙන් සංවිධාන ගැන කතා කරලා ඉවරයි. සංවිධාන ව්‍යුහගත වෙන්නේ කොහොමද කියන කොටස අපි කතා කරලා ඉවර වෙනවා. ඊට පස්සේ අපි හතරවෙනි පාඩමේ දෙවනි කොටසට තමයි අපි ළඟට එන්නේ. හතරවෙනි පාඩමේ දෙවනි කොටස තමයි ජනමාධ්‍ය ආයතන හිමිකම හා ලියා ගන්න. හතරේ දෙවනි කොටස ජනමාධ්‍ය ආයතන හිමිකම හා ග්‍රාහකයා කෙරෙහි බලපෑම. ජනමාධ්‍ය ආයතන හිමිකම හා ග්‍රාහකයා කෙරෙහි බලපෑම. අපි වීඩියෝ එක ඊට පස්සේ බලමු. මේක ලියාගෙන ඉවර වෙලා. ජනමාධ්‍ය ආයතන හිමිකම සහ ග්‍රාහකයා කෙරෙහි බලපෑම. රයිට්. අපි මේ ගැන කතා කරනකොට මේ ජනමාධ්‍ය ආයතනවල හිමිකම
කොහොමද ග්‍රාහකයාට බලපාන්නේ කියන තැන ගැන තමයි අපි කතා කරන්නේ. එතකොට අපිට යම් යම් කාරණා මේකෙදි highlighted කරගන්න. එහෙම නැත්නම් ප්‍රධාන වශයෙන් අපිට දැක ගන්න පුළුවන් වෙනවා. ඒ කියන්නේ ජනමාධ්‍ය ආයතනයක හිමිකම එම ආයතනයේ ක්‍රියාකාරීත්වය හා ප්‍රතිපත්ති කෙරෙහි ඍජුවම බලපෑම් සිදු කරනවා. ඒ කියන්නේ ජනමාධ්‍ය ආයතනයක් අපේ රසිදුටයි තී කියනකොට. හරි. එතකොට එයාට ඕන ඕන දේවල්, එයාගේ ප්‍රතිපත්ති තමයි, එයාගේ දේවල් තමයි මේකට දාන්න ඕනි කියලා එයා බලපෑම් එයාට කරන්න පුළුවන්. අන්න ඒ වගේ තත්ත්වයක්. රයිට්. ජනමාධ්‍ය ආයතනයක හිමිකම එම ආයතනයේ ක්‍රියාකාරීත්වය හා ප්‍රතිපත්ති කෙරෙහි ඍජුවම බලපෑම් සිද්ධ කරන එක. රාජ්‍ය මාධ්‍යයන් නම් රජයේ බලපෑම් කරනවා, පෞද්ගලික මාධ්‍යයන් නම් ඒගොල්ලෝගේ හිමිකාරීත්වය බලපෑම් කරනවා. ඊට පස්සේ ජනමාධ්‍ය ආයතනය විසින් ගන්නා වූ ප්‍රතිපත්ති අනුව එහි මාධ්‍යවේදීන් කටයුතු කරනවා. රසින්දුගේ ජනමාධ්‍ය ආයතනය නම් එයා අධ්‍යක්ෂක මණ්ඩලයට උපදෙස් දෙනවා, බලපෑම් කරනවා. එතකොට ඒ අනුව අධ්‍යක්ෂක මණ්ඩලයේ ප්‍රතිපත්ති ගන්නවා. එතකොට ඒක යටතේ වැඩ කරන අය මාධ්‍යවේදීන් මේ ප්‍රතිපත්ති වලට අනුව තමයි කටයුතු කරන්න සිද්ධ වෙන්නේ. රයිට්. කියන්නේ මේ හිමිකාරීත්වයේ හින්දා ජනමාධ්‍ය ආයතන තුල ක්‍රියාකාරකම් සිද්ධ වෙන විදිය. ඊට පස්සේ මාධ්‍ය ක්‍රියාකාරකම් වෙනකොට, කියන්නේ මාධ්‍යකරණය සිද්ධ කරනකොට ආයතන කරුවන්ගේ ආයතන හිමිකාරීත්වයේ ඥායපත්‍ර සහ ප්‍රතිපත්ති මේ ඇතුල් වෙන්නත් පුළුවන්. ඒ කියන්නේ අපි මර උදාහරණයකට ගත්තනේ රසින්දුගේ මේ මීඩියා ආයතනේ. රයිට්. ඒතොර රසින්දුගේ මීඩියා ආයතනේ රසින්දුගේ තියෙනවනේ එක එක ඥායපත්‍රය. මෙන්න මේ ඥායපත්‍රයන් වලට ප්‍රතිපත්ති වලට අනුව තමයි මේ මා ආයතනේ මාධ්‍ය ක්‍රියාකාරීත්වය සිද්ධ වෙන්නේ. රසින්දුට හිතුනොත් එහෙම අපි කියමුකෝ රසින්දුට හිතනවා මොනවද මේ දවස්වල ගෑස් ප්‍රශ්නේ තියෙන්නේ නැහැ, ගෑස් පිපෙරෙන්නේ නැහැ කියලා රසින්දුට හිතෙනවා. හරි. ඊට පස්සේ රසින්දුගේ ආයතනයේ යන්නේ ගෑස් පිපෙරෙන්නෙම නැහැ කියලා. රසින්දුට හිතුනොත් එහෙම ඊට පස්සේ දවසේ නෑ නෑ මේ ගෑස් පිපිරෙනවා කියලා ගෙදර තියෙන එක පුපුරලා හරි නේද, ගෙදර තියෙන එක පුපුරලා දාලා හරි ඒක වීඩියෝ කරලා දානවා. රයිට්. අන්න ඒ වගේ. රයිට්. එච්චර හිතන්න එපා. හරිද? මම උදාහරණයකට කිව්වේ ඉතින් මේ. එතකොට මාධ්‍ය ක්‍රියාකාරකම්. ඒ කියන්නේ මාධ්‍ය ක්‍රියාවලිය සිද්ධ වෙන්නේ, මාධ්‍ය කටයුතු ටික සිද්ධ වෙන්නේ මේ ආයතන හිමිකාරුවන්ගේ අවශ්‍යතාවයන්ට අනුව සහ ඒගොල්ලන්ගේ ප්‍රතිපත්ති වලට අනුව තමයි. මේ ന്യാයපත්‍රය කියන වචනේ වැරදි මම එක හදලා දාන්නම්. ඊට පස්සේ අවසානයේ මාධ්‍ය සංදේශ තුලින් ග්‍රාහකයාට එම ന്യാයපත්‍ර හා ප්‍රතිපත්ති ළඟා වෙනවා. ඒ කියන්නේ අවසානයේ අන්තිමට මාධ්‍ය තුලින් අපි බලන්නේ මේ හිමිකරුවන්ගේ ന്യാයපත්‍ර හා ඒ ප්‍රතිපත්ති වලට තියෙන දේවල් අනුව ඒගොල්ලෝ දෙන මාධ්‍ය සංදේශ තමයි අපි අවසාන වශයෙන් බලන්නේ. රයිට්. මම මේකේ මේ පොඩි වචන චුට්ටක් තියෙන එකත් හදන්නම්. ඔගොල්ලෝ ලියාගත්ත නේද මාතෘකාව 4.2 ජනමාධ්‍ය ආයතන හිමිකම හා ග්‍රාහකයා කෙරෙහි බලපෑම 4.2 කොටස. ඒක යටතේ ඡේදයක් විදිහට ලියාගන්න ඉස්සල්ලා අප පෙර සාකච්ඡා කළ පරිදි අප පෙර සාකච්ඡා කළ පරිදි ජනමාධ්‍ය ආයතනවල අප පෙර සාකච්ඡා කළ පරිදි ජනමාධ්‍ය ආයතනවල හිමිකාරීත්වය ජනමාධ්‍ය ආයතනවල හිමිකාරීත්වය රජයේ හිමිකාරීත්වය හා පෞද්ගලික හිමිකාරීත්වය ලෙස
රජයේ හිමිකාරීත්වය හා පෞද්ගලික හිමිකාරීත්වය ලෙස මූලික වශයෙන් වෙන් කරගත හැක. අප පෙර සාකච්ඡා කළ පරිදි ජනමාධ්‍ය ආයතනවල හිමිකාරීත්වය රජයේ හිමිකාරීත්වය හා පෞද්ගලික හිමිකාරීත්වය ලෙස මූලික වශයෙන් වෙන් කරගත හැක. මූලික වශයෙන් වෙන් කරගත හැක. මෙම මාධ්‍ය හිමිකාරීත්වය සම්බන්ධයෙන් ඒකටම මෙම මාධ්‍ය හිමිකාරීත්වය සම්බන්ධයෙන් මෙම මාධ්‍ය හිමිකාරීත්වය සම්බන්ධයෙන් රටක පවතින දේශපාලන ව්‍යුහයද රටක පවතින දේශපාලන ව්‍යුහයද මෙම මාධ්‍ය හිමිකාරීත්වය සම්බන්ධයෙන් රටක පවතින දේශපාලන ව්‍යුහයද සුවිශේෂී බලපෑමක් සිදු කරයි. දේශපාලන ව්‍යුහයද සුවිශේෂී බලපෑමක් සිදු කරයි. සුවිශේෂී බලපෑමක් සිදු කරයි. එනම් කමාවක් දාන්නට පස්සේ එනම් කමාවක් දාලා චීනය රුසියාව හා කිව්බාව වැනි එනම් චීනය රුසියාව හා කිව්බාව වැනි එනම් චීනය රුසියාව හා කිව්බාව වැනි සමාජවාදී රටවල් බොහොමයක් තුළ චීනය රුසියාව කිව්බාව වැනි සමාජවාදී රටවල් බොහොමයක් තුළ රාජ්‍ය හිමිකාරීත්වයෙන් යුතු ජනමාධ්‍ය රාජ්‍ය හිමිකාරීත්වයෙන් යුතු ජනමාධ්‍ය සමාජවාදී රටවල් බොහොමයක් තුළ රාජ්‍ය හිමිකාරීත්වයෙන් යුතු ජනමාධ්‍ය බහුල වශයෙන් දැකගත හැකිය. බහුල වශයෙන් දැකගත හැක. ඔව්ද? මොකද උනේ? කොතනද මිස් උනේ? සමාජවාදී රටවල් බොහොමයක් තුල සමාජවාදී රටවල් බොහොමයක් තුල රාජ්‍ය හිමිකාරීත්වයෙන් යුතු ජනමාධ්‍ය බහුල වශයෙන් දැකගත හැක. සමාජවාදී රටවල් බොහොමයක් තුල රාජ්‍ය හිමිකාරීත්වයෙන් යුතු ජනමාධ්‍ය බහුල වශයෙන් දැකගත හැක. නමුත් නමුත් ධනවාදී ධනවාදී ව්‍යුහයක් ක්‍රියාත්මක වන නමුත් ධනවාදී ව්‍යුහයක් ක්‍රියාත්මක වන
නමුත් ධනවාදී ව්‍යුහයක් ක්‍රියාත්මක වන ධනවාදී ව්‍යුහයක් ක්‍රියාත්මක වන ඇමරිකාව මහා බ්‍රිතාන්‍ය හා ප්‍රංශය වැනි රටවල් වල ධනවාදී ව්‍යුහයක් ක්‍රියාත්මක වන ඇමරිකාව මහා බ්‍රිතාන්‍ය හා ප්‍රංශය වැනි රටවල් වල ඇමරිකාව මහා බ්‍රිතාන්‍ය හා ප්‍රංශය වැනි රටවල් වල රාජ්‍ය මාධ්‍ය හිමිකාරීත්වයට සාපේක්ෂව රාජ්‍ය මාධ්‍ය හිමිකාරීත්වයට සාපේක්ෂව රාජ්‍ය මාධ්‍ය හිමිකාරීත්වයට සාපේක්ෂව පුද්ගලික මාධ්‍ය හිමිකාරීත්වය රාජ්‍ය මාධ්‍ය හිමිකාරීත්වයට සාපේක්ෂව පුද්ගලික මාධ්‍ය හිමිකාරීත්වය බහුල ලෙස දැකගත හැක. රාජ්‍ය මාධ්‍ය හිමිකාරීත්වයට සාපේක්ෂව පුද්ගලික මාධ්‍ය හිමිකාරීත්වය බහුල ලෙස දැකගත හැක. බහුල ලෙස දැකගත හැක. ඒ අනුව කියල කමාවක් දාගන්න. ඒ අනුව කියල ලියලා කමාවක් දාගන්න. අපි කතා කරන්නේ ජනමාධ්‍ය ආයතනවල හිමිකම ග්‍රාහකයාට කොහොමද බලපාන්නේ කියලා, රයිට්? එතකොට මේ හිමිකම කියන එක කියන්නේ රාජ්‍ය ආයතනයක්ද ඒක පෞද්ගලික ආයතනයකට, කියන්නේ රාජ්‍ය ආයතනයකට අයිති මාධ්‍ය ආයතන තිබීම සහ පෞද්ගලික ආයතනවලට අයිති මාධ්‍ය තිබීම, නැත්නම් පෞද්ගලික මාධ්‍ය තිබීම යන සාධකය සිද්ධ වෙන්න ඒ රටේ තියෙන ඒ ඒ රටවල් වල තියෙන දේශපාලන ව්‍යූහය, දේශපාලන සහ ආර්ථික ව්‍යූහය කියලා අපිට එක කියන්න පුළුවන්. ඒක බලපානවා. කියන්නේ උදාහරණයක් විදිහට සමාජවාදී රටවල් කියලා තියෙනවා. ඒ කියන්නේ රජය මූලික කරගෙන, රයිට්? රජය තමයි ප්‍රතිපත්ති සැලසුම් යනාදී සියල්ල පාලනය කරන්නේ. රයිට්? මිලේ ඉඳලා බඩු බාහිර ආදී කෘෂිකර්ම යනාදී සියල්ල පාලනය කරන්නේ රජය විසින් සමාජවාදී රටවල්වල. එතකොට මේ සමාජවාදී දේශපාලන ආර්ථික ව්‍යූහයක් තියෙන රටවල් වල වැඩිපුර තියෙන්නේ රාජ්‍ය හිමිකාරීත්වය යුතු ආයතන. රාජ්‍ය හිමිකාරීත්වයක් තියෙන ආයතන. හරි. එතකොට රජයේ ප්‍රතිපත්ති තමයි මේ රාජ්‍ය ආයතන වලින් ඉස්සරහට එන්නේ. අපි කලින් කතා කරානේ ආයතනයේ හිමිකාරීත්වය අනුව තමයි ප්‍රතිපත්ති යනාදිය එන්නේ. රයිට්? එතකොට හැබැයි ධනවාදී ව්‍යූහයක් තියෙන, අපි දන්නවා ඇමරිකාව වගේ රටවල් වල රාජ්‍ය මාධ්‍ය තියෙනවා, හැබැයි පෞද්ගලික මාධ්‍යත් අතිවිශාල ගොඩක් තියෙනවා. එතකොට අපිට තේරෙනවා රටක දැන් අපි මොන කතා කිව්වත් රටේ තියෙන දේශපාලන ව්‍යුහයත් මේකට බලපෑමක් සිද්ධ කරනවා. රයිට්? මාධ්‍ය හිමිකාරීත්වයේ කරි බලපෑමක් සිද්ධ වෙනවා රටේ තියෙන දේශපාලන ව්‍යුහයත්. රයිට්? හරි, පැහැදිලි නේද? රයිට්? අපි එතකොට මේ ඒ අණුව කියලා දාගත්ත තැන ඉඳලා පල්ලෙහාට මෙන්න මේ කොටස් ටික අපි ලියාගමු. ඒ අණුව කියලා දාගත්තනේ. ඊට පස්සේ පල්ලෙහා රූලට ඇවිල්ලා පළවෙනි එක විදිහට ජනමාධ්‍ය ආයතනයක හිමිකම් එම ආයතනයේ ක්‍රියාකාරීත්වය හා ප්‍රතිපත්ති කෙරෙහි ඍජුවම බලපෑම් සිදු කරයි. ජනමාධ්‍ය ආයතනයක හිමිකම එම ආයතනයේ ක්‍රියාකාරීත්වය හා ප්‍රතිපත්ති කෙරෙහි ඍජුවම බලපෑම් සිදු කරයි. දෙවැනි එක, ජනමාධ්‍ය ආයතනය විසින් ගන්නා වූ ප්‍රතිපත්ති අනුව එහි මාධ්‍යවේදීන් කටයුතු කරයි. ඔබලගේ තිරෙත් මේක තියෙනවා. ඒ අනුව කියලා දාපු තැන පල්ලෙහැට තරුවක් දාලා පළවෙනි තරුව විදිහට ජනමාධ්‍ය ආයතනයක හිමිකම එම ආයතනයේ ක්‍රියාකාරීත්වය හා ප්‍රතිපත්ති කෙරෙහි ඍජුවම බලපෑම් සිදු කරයි. දෙවැනි එක, ජනමාධ්‍ය ආයතනය විසින් ගන්නා වූ ප්‍රතිපත්ති අනුව එහි මාධ්‍යවේදීන් කටයුතු කරයි.
ජනමාධ්‍ය ආයතන විසින් ගන්නා වූ ප්‍රතිපත්ති අනුව එහි මාධ්‍යවේදීන් කටයුතු කරයි. තුන්වැනි එක මාධ්‍ය ක්‍රියාකාරකම් තුළ ආයතන හිමිකරුවන්ගේ න්‍යාය පත්‍ර හා ප්‍රතිපත්ති ඇතුල් විය හැක. එහෙම නැත්නම් මාධ්‍ය ක්‍රියාකාරකම් වලට ආයතන හිමිකරුවන්ගේ න්‍යාය පත්‍ර හා ප්‍රතිපත්ති ඇතුල් විය හැක. ළඟට අවසානයේ මාධ්‍ය සංදේශ තුළින් ග්‍රාහකයාට එම න්‍යාය පත්‍ර හා ප්‍රතිපත්ති ළඟාවේ. අන්තිමට ඒ කියන්නේ මාධ්‍ය හිමිකාරීත්වයේ හින්දා ඒ ආයතනයේ තියෙන මාධ්‍ය ප්‍රතිපත්තිවලට ක්‍රියාකාරකම් වලට බලපෑමක් සිද්ධ වෙනවා. ඒ අනුව තමයි ඒකේ මාධ්‍යවේදීන් කටයුතු කරන්නේ හිමිකාරීත්වයේ අනුව. ඒ මාධ්‍යවේදීන් කටයුතු කරලා අවසානයේ මාධ්‍ය සංදේශ ඒගොලු නිර්මාණය කරලා අපට එවනවා. එතකොට අවසානයේ අපි තමයි මේක බලන්නේ. කියන්නේ අර න්‍යාය පත්‍ර හා ප්‍රතිපත්ති අපට වක්‍රාකාරයෙන් එනවා අවසානයේ මහ ජනතාව විදියට. හරි, මේ හතර ඉක්මනින් ලියාගන්න. මියුමි ලීල ඉවරද? රශින්දු ඉවරද? තමනේස්. හරි, ලියන්න. තමනේස්. හරි, ලියන්න ලියන්න. හරි මියුමි, හරිද? හරි. අපිට ඊට පස්සේ කතා කරන්න තියෙන වෙන කොටසක්. අපි ඊට කලින් අපිට නරඹන්න පුළුවන්, මං හිතන්නේ මට මේකේ සවුන්ඩ් ෂෙයා කරන්න තියෙනවා. අපිට නරඹන්න පුළුවන් අද වෙනකොට මාධ්‍ය කරණය, මාධ්‍යවේදීන් කොහොමද මේ වැඩේ අද වෙන්නේ කොහොමද කියන තැන චුට්ටක් අපිට වීඩියෝ එකකින් නරඹන්න පුළුවන්. හැබැයි මේක සරල ඉංග්‍රීසි භාෂාවෙන් යන්නේ, අපිට සාමාන්‍ය තේරෙන විදිහට යන්නේ. එතකොට අපි ඒක චුට්ටක් නරඹලා ඉමු, රයිට්? The A to Z of isms, journalism. Journalism's a product of modern history and it's shaped by the politics of the places where it works. In liberal democracies, it's based on the ideals that knowledge is important, that expression should be free, and that reliable information is good for society. It's been driven by the invention of new technologies such as paper, printing, electricity, photography, and now, of course, digital, social media, the internet. It's changed radically over time, from medieval scribes recording war and taxes, to paid pamphleteers in coffee shops waging political battles, to mass market newspapers that use new tech, like trains and telephones, to gather and spread the news, to television and radio that allowed us to see, hear, and connect with the rest of the world. The BBC's Richard Dimbleby's radio reports from Belsen concentration camp brought the horrors of the Holocaust to the world.
Television journalists like Dan Rather and photographers such as Don McCullen showed America the brutal reality of Vietnam. And reporters from the Washington Post Metro desk forced a presidential resignation over Watergate. As journalism became more influential, so politicians battled to control it. Journalism was always about power. Power over information, holding power to account or providing propaganda. It claimed to make and break careers, swing elections and even start wars. It's produced heroes who have revealed scandals such as systematic child abuse by paedophile priests. It's also created monsters who ruined lives and broke the law, such as the journalists who hacked into people's phones. Now it's all changing again. Automatic software programs are writing bot journalism. Citizens broadcast on their phones. Algorithms created by huge technology companies shape the flow of news as people like or retweet the facts and opinions they want to share. That's meant an explosion of content, a tidal wave of information, much of it false, furious, and fractious. People are confused about what to trust, uncertain what is true, fearful of the anger, conflict and bias they find online. We're in an age when populist leaders and shadowy interest groups use the cliché fake news to attack journalists and deliberately mislead the public. So why did journalism fail to see all this coming? Do we even need journalists anymore? Fake news is actually good news for trustworthy, reliable journalism. It's a chance for the news media to show why they're needed, to sort out the truth from lies and speak for the citizen. The digital age is a chance for journalism to reinvent itself with new tools such as virtual reality or artificial intelligence. The internet provides massive competition for the mainstream media, but it also offers pathways to new business models such as membership, subscription and collaboration. Most of all, it offers an opportunity for journalism to get back in touch, to be more diverse, relevant and engaging. In a social world where emotions and values drive our communications, journalism needs to rediscover the human touch and also to get back some key traditional ideals, to be reliable, responsible and to tell the stories that help to explain our complicated and often frightening world. Thanks for watching. හරි ඒ කියන්නේ ජනමාධ්‍යවේදීන්ට ඒ කියන්නේ අර print media ඉඳලා මුලින්ම paper එක හොයාගත්තා මේ මෙහෙම මෙහෙම ඇවිල්ලා අද වෙනකොට නූතන තාක්ෂණයක් මේකට එකතු වෙලා තියෙනවා. ඉතින් ජනමාධ්‍යකරණයට ඇති අභියෝග ගැන තමයි පොඩි වීඩියෝ එකක් අපි ඒක බැලුවේ. කියන්නේ අද digitalize වෙලා තියෙනවා නේද? උනාද අභියෝගයක් තියෙනවා ජනමාධ්‍ය වලට මේවත් එක්ක කොහොමද යන්නේ කියන එක ඒක ගැන තමයි जनमाध्य आयतन आयतनिक प्रतिपत्ति අංක 1 කියලා ලියලා ජනමාධ්‍ය ආයතන හිමිකම හා ආයතනික ප්‍රතිපත්ති 4 දෙවෙනි කොටස යටතේ අපි කතා කරන්නේ ජනමාධ්‍ය ආයතන හිමිකම හා ආයතනික ප්‍රතිපත්ති ජනමාධ්‍ය ආයතන හිමිකම හා ආයතනික ප්‍රතිපත්ති පළවෙනි එක ගැන එක එක යටතේ ලියා ගන්න ලියලා ඉවරලා මම මොකද්ද මේකෙන් කියවෙන්නේ කියලා ඔයගලන්ට කියලා දෙන්නම් right ජනමාධ්‍ය ආයතනයක ජනමාධ්‍ය ආයතනයක හිමිකාරීත්වය නිරූපණය වන්නේ ජනමාධ්‍ය ආයතනයක හිමිකාරීත්වය නිරූපණය වන්නේ එහි අධ්‍යක්ෂ මණ්ඩලය තුලින් වේ ජනමාධ්‍ය ආයතනයක හිමිකාරීත්වය නිරූපණය වන්නේ එහි අධ්‍යක්ෂ මණ්ඩලය තුලින් වේ ජනමාධ්‍ය ආයතනයක හිමිකාරීත්වය නිරූපණය වන්නේ එහි අධ්‍යක්ෂ මණ්ඩලය තුලින් වේ අධ්‍යක්ෂක මණ්ඩලය තුලින් වේ මේවායෙහි සභාපති ධුරයට මේවායෙහි
සභාපති ධූරයට මේවායෙහි සභාපති ධූරයට පත්වන්නේ මේවායෙහි සභාපති ධූරයට පත්වන්නේ එම ජනමාධ්‍ය ආයතනයේ හිමිකරුවන් හෝ එම ජනමාධ්‍ය ආයතනයේ හිමිකරුවන් හෝ නියෝජිතයින් වේ. එම ජනමාධ්‍ය ආයතනයේ හිමිකරුවන් හෝ නියෝජිතයින් වේ. එම ජනමාධ්‍ය ආයතනයේ හිමිකරුවන් හෝ නියෝජිතයින් වේ. එකටම එමෙන්ම එමෙන්ම ජනමාධ්‍ය ආයතන එමෙන්ම ජනමාධ්‍ය ආයතනය සිය මාධ්‍ය ක්‍රියාකාරීත්වය සිදු කරන ආකාරය එමෙන්ම ජනමාධ්‍ය ආයතනය සිය මාධ්‍ය ක්‍රියාකාරීත්වය ජනමාධ්‍ය ආයතනය සිය මාධ්‍ය ක්‍රියාකාරීත්වය සිදු කරන ආකාරය පිළිබඳව මාධ්‍ය ක්‍රියාකාරීත්වය සිදු කරන ආකාරය පිළිබඳව ප්‍රතිපත්තිමය තීරණ ගනු ලබන්නේද ප්‍රතිපත්තිමය තීරණ ගනු ලබන්නේද ප්‍රතිපත්තිමය තීරණ ගනු ලබන්නේද එකී අධ්‍යක්ෂ මණ්ඩලයම වේ ප්‍රතිපත්තිමය තීරණ ගනු ලබන්නේද එකී අධ්‍යක්ෂ මණ්ඩලයම වේ ප්‍රතිපත්තිමය තීරණ ගනු ලබන්නේද එකී අධ්‍යක්ෂ මණ්ඩලයම වේ. ඒකටම ලියා ගන්න. එම ප්‍රතිපත්තිවලට අනුගතව එම ප්‍රතිපත්තිවලට අනුගතව එම ප්‍රතිපත්තිවලට අනුගතව මාධ්‍යවේදීන් කටයුතු කරයි. එම ප්‍රතිපත්තිවලට අනුගතව මාධ්‍යවේදීන් කටයුතු කරයි. ප්‍රතිපත්තිවලට අනුගතව මාධ්‍යවේදීන් කටයුතු කරයි. කෙසේ වෙතත් නිදහස් මාධ්‍ය පරිසරයක් සැකසෙන ලෙස
කෙසේ වෙතත් නිදහස් මාධ්‍ය පරිසරයක් සැකසෙන ලෙස නිදහස් මාධ්‍ය පරිසරයක් සැකසෙන ලෙස මාධ්‍යවේදීන්ට නිදහසේ තම මාධ්‍ය කාර්යභාරය සිදු කිරීමට නිදහස් මාධ්‍ය පරිසරයක් සැකසෙන ලෙස මාධ්‍යවේදීන්ට නිදහසේ තම මාධ්‍ය කාර්යභාරය මාධ්‍යවේදීන්ට නිදහසේ තම මාධ්‍ය කාර්යභාරය නිදහසේ තම මාධ්‍ය කාර්යභාරය සිදු කිරීමට නිදහසේ තම මාධ්‍ය කාර්යභාරය සිදු කිරීමට මාධ්‍ය කාර්යභාරය සිදු කිරීමට අවකාශය සැලසීම මාධ්‍ය කාර්යභාරය සිදු කිරීමට අවකාශය සැලසීම මාධ්‍ය හිමිකාරීත්වය විසින් සිදු කිරීම ඉතාමත් වැදගත් වේ. මාධ්‍ය හිමිකාරීත්වය විසින් සිදු කිරීම ඉතාමත් වැදගත් වේ. මාධ්‍ය හිමිකාරීත්වය විසින් සිදු කිරීම ඉතාමත් වැදගත් වේ. අන්තිම වාක්‍ය මම නැවත කියනවා. කෙසේ වෙතත් නිදහස් මාධ්‍ය පරිසරයක් සැකසෙන ලෙස මාධ්‍යවේදීන්ට නිදහසේ තම මාධ්‍ය කාර්යභාරය සිදු කිරීමට අවකාශය සැලසීම මාධ්‍ය හිමිකාරීත්වය විසින් සිදු කිරීම ඉතාමත් වැදගත් වේ. හරි. අපි මේ කතා කරේ පළවෙනි එක යටතේ ජනමාධ්‍ය ආයතන හිමික මහා ආයතනික ප්‍රතිපත්ති සම්බන්ධයෙන්. අපි ඉස්සෙල්ලා කතා කරා වගේම ජනමාධ්‍ය ආයතනයක හිමිකාරීත්වය අපිට තේරෙනවා මේ අධ්‍යක්ෂක මණ්ඩලයේ පත්වීමතුල ඒක රජයේද පෞද්ගලිකද කියලා. නයි කාටද අයිති කියලා අපිට තේරෙනවා. ඒක මොකද ප්‍රධාන වශයෙන් සභාපති ධූරය පත් වෙන්නේ ආයතනයේ හිමිකරු හෝ එයාගේ නියෝජිතයෝ රජේ නම් නියෝජිතයෝ පත් කරන්නේ. රයිට්. එතකොට මේ ජනමාධ්‍ය ආයතනයක සිදු කරන ක්‍රියාකාරීත්වය සහ ප්‍රතිපත්ති ගැන තීරණ ගන්නේ අපි ඉස්සෙල්ලා කතා කරා වගේ ඒ අධ්‍යක්ෂක මණ්ඩලය තමයි. ඉතින් මේ ගන්න ප්‍රතිපත්ති වලට අනුව තමයි මාධ්‍යවේදීන් කටයුතු කරන්නේ. අන්න ඒ නිසා මාධ්‍ය හිමිකාරීත්වය දැනගන්න ඕනේ මේ ඉන්න මාධ්‍යවේදීන්ට නිදහසේ හොඳ මාධ්‍ය කාර්යභාරයක් සිදු කරන්න අවශ්‍ය පරිසරය සකසලා දෙන එක ඒගොල්ලෝ දැනගන්න ඕනේ. ඒගොල්ලන්ට තියෙන යුතුකමක් ඒක නිවැරදි ලෙස සකසලා දෙන එක. රයිට්. එතකොට අපිට ඒක සම්බන්ධයෙන් වැඩිපුර කතා කරන්න වෙන්නේ අන්න ඒ පැත්ත තමයි. මොකද මාධ්‍ය හිමිකාරීත්වය වැඩ කරන මාධ්‍ය වේදීන්ට අවශ්‍ය වැඩ පරිසරය සකසා දීම ඉතාම වැදගත් කාරණයක් විදිහට අපිට සලකන්න පුළුවන්. ඕකේ අර අන්තිම වාක්‍යයේ මාධ්‍ය කාර්යභාරය සිදු කිරීමට අවකාශයේ සැලසීම මාධ්‍ය හිමිකාරීත්වය විසින් සිදු කිරීම ඉතාම වැදගත් වේ කියන එකට ඉරක් ගහ ගන්න. මාධ්‍යවේදීන්ට නිදහසේ තම කාර්යභාරය සිදු කිරීමට අවකාශයේ සැලසීම මාධ්‍ය හිමිකාරීත්වය විසින් සිදු කිරීම ඉතාම වැදගත් වේ කියන එකට ඉරක් ගහ ගන්න. ඊට පස්සේ අංක දෙක දාලා දෙවැනි අනුමාත්‍රකා විදියට ජනමාධ්‍ය ආයතන හිමිකම හා මාධ්‍යවේදීන් දෙවැනි ලක්කම දාලා ජනමාධ්‍ය ආයතන හිමිකම හා මාධ්‍යවේදීන් ජනමාධ්‍ය ආයතන හිමිකම හා මාධ්‍යවේදීන් ඒක යටතේ ජනමාධ්‍ය ආයතන
හිමික මහා මාධ්‍යවේදී එක යටතේ ජනමාධ්‍ය ආයතන වෙත තොරතුරු සපයන්නේ ජනමාධ්‍ය ආයතන වෙත තොරතුරු සපයන්නේ මාධ්‍යවේදීන් වේ. මාධ්‍යවේදීන් වේ. විශේෂයෙන් මාධ්‍යවේදීන් විසින් විශේෂයෙන් මාධ්‍යවේදීන් විසින් සපයන තොරතුරු විශේෂයෙන් මාධ්‍යවේදීන් විසින් සපයන තොරතුරු ප්‍රවෘත්ති නිෂ්පාදනය කිරීමට බෙහෙවින් ප්‍රයෝජනවත් වේ. විශේෂයෙන් මාධ්‍යවේදීන් විසින් සපයන තොරතුරු ප්‍රවෘත්ති නිෂ්පාදනය කිරීමට බෙහෙවින් ප්‍රයෝජනවත් වේ. ප්‍රවෘත්ති නිෂ්පාදනය කිරීමට බෙහෙවින් ප්‍රයෝජනවත් වේ. එකටම මාධ්‍යවේදීන් ප්‍රධාන වශයෙන් කොටස් දෙකකට බෙදා වෙන් කළ හැක. මාධ්‍යවේදීන් ප්‍රධාන වශයෙන් කොටස් දෙකකට බෙදා වෙන් කළ හැක. මාධ්‍යවේදීන් ප්‍රධාන වශයෙන් කොටස් දෙකකට බෙදා වෙන් කළ හැක. මාධ්‍යවේදීන් ප්‍රධාන වශයෙන් කොටස් දෙකකට බෙදා වෙන් කළ හැක. පළවෙනි එක තමයි රෝමිලක්කම් එක දාලා ලියාගන්න. ජනමාධ්‍ය ආයතනයට ජනමාධ්‍ය ආයතනවලට සම්බන්ධ මාධ්‍යවේදී. ජනමාධ්‍ය ආයතනවලට සම්බන්ධ මාධ්‍යවේදී. දෙවැනි කොටස තමයි නිදහස් මාධ්‍යවේදී. දෙවැනි රෝමිලක්කම් දෙක නිදහස් මාධ්‍යවේදී. ප්‍රධාන කොටස් දෙකක් තියෙනවා, ජනමාධ්‍ය ආයතනවලට සම්බන්ධ මාධ්‍යවේදීන් සහ නිදහස් මාධ්‍යවේදීන් කියලා කොටස් දෙකක් අපිට ජනමාධ්‍යවේදීන්ගේ හඳුනා ගන්න පුළුවන්. පළවෙනි එක අපි ඉස්සර ලියුව ජනමාධ්‍ය ආයතන සම්බන්ධ වෙන්නේ, දෙවෙනි එක නිදහස් මාධ්‍යවේදී. ඒකේ පළවෙනි එක නැවත අපි ලියලා ඒක කවුද කියලා අපි පොඩ්ඩක් ලියාගමු. ඒ කියන්නේ ජනමාධ්‍ය ආයතන වලට සම්බන්ධ මාධ්‍යවේදීන් කියලා නැවත ලියාගන්න. ජනමාධ්‍ය ආයතන වලට සම්බන්ධ මාධ්‍යවේදී. ජනමාධ්‍ය ආයතන වලට සම්බන්ධ මාධ්‍යවේදී. ඒක යටතේ ජනමාධ්‍ය ආයතන වලට සම්බන්ධ මාධ්‍යවේදීන් කියන්නේ කවුද කියන්නේ රෝමිලක්කම් එක ලියුපු එක යටතේ විස්තරයක් අපි ලියන්න කතා කරන්න හදන්නේ. රයිට්. ඒක යටතේ ජනමාධ්‍ය ආයතනයේ
ජනමාධ්‍ය ආයතනයේ මාධ්‍ය ප්‍රතිපත්තියට අවනත වෙමින් ජනමාධ්‍ය ආයතනයේ මාධ්‍ය ප්‍රතිපත්තියට අවනත වෙමින් ප්‍රතිපත්තියට අවනත වෙමින් එම ජනමාධ්‍ය ආයතනය යටතේ සේවය කරන 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 ස්ථිර සේවකයින් වේ. එම ජනමාධ්‍ය ආයතනයේ යටතේ සේවය කරන ස්ථිර සේවකයින් වේ. එක ඉරක් ගහ ගන්න ජනමාධ්‍ය ආයතනයේ යටතේ සේවය කරන ස්ථිර සේවකයින් වේ කියන එකට ඉරක් ගහ ගන්න. ජනමාධ්‍ය ආයතනයේ යටතේ සේවය කරන ස්ථිර සේවකයින් වේ. ඔවුන්ගේ නිර්මාණාත්මක හා විමර්ශනශීලී මාධ්‍ය හැකියාවන් ඔවුන්ගේ නිර්මාණාත්මක හා විමර්ශනශීලී මාධ්‍ය හැකියාවන් නිර්මාණාත්මක හා විමර්ශනශීලී මාධ්‍ය හැකියාවන් එම මාධ්‍ය ආයතනයේ අභිවෘද්ධියට හේතු වේ. එම මාධ්‍ය ආයතනයේ අභිවෘද්ධියට හේතු වේ. එම මාධ්‍ය ආයතනයේ අභිවෘද්ධියට හේතු වේ. නිර්මාණාත්මක හා විමර්ශනශීලී මාධ්‍ය හැකියාවන් එම මාධ්‍ය ආයතනයේ අභිවෘද්ධියට හේතු වේ. මෙසේ ජනමාධ්‍ය ආයතනයට සම්බන්ධ එකටම මෙසේ ජනමාධ්‍ය ආයතනයට සම්බන්ධ මෙසේ ජනමාධ්‍ය ආයතනයට සම්බන්ධ මාධ්‍යවේදීන්ද ප්‍රධාන වශයෙන් කොටස් දෙකකි. මෙසේ ජනමාධ්‍ය ආයතනයට සම්බන්ධ මාධ්‍යවේදීන්ද ප්‍රධාන වශයෙන් කොටස් දෙකකි. පළවෙනි එක මාණ්ඩලික මාධ්‍යවේදී. ඊට කලිනුත් මේක හඳුන්වලා දීලා තියෙනවා මම. පළවෙනි එක මාණ්ඩලික මාධ්‍යවේදී. එතන පොඩි ඉරක් ගහලා අපි ලියාගමු කවුද මේ මාණ්ඩලික මාධ්‍යවේදීන් කියලා කියන්නේ. يعني ජනමාධ්‍ය ආයතන තුලම වැඩ කරන කට්ටියත් වර්ග දෙකක් විදිහට හඳුනා ගන්න පුළුවන්. ඒකේ පළවෙනි කොටස තමයි මාණ්ඩලික මාධ්‍යවේදීන්. ඒ කියන්නේ මණ්ඩලයට අයිති කට්ටිය. ඒ කියන්නේ ඇතුලේ ස්ථිර සේවකයෝ ටික, right? අපි ඒක පොඩි ඉරි කෑලක් ගහලා ලියාගමු. ජනමාධ්‍ය ආයතනයට ස්ථිරව මාසිකව වැටුප් ලැබමින් සේවය කරයි. ජනමාධ්‍ය ආයතනයට ස්ථිරව මාසිකව වැටුප් ලැබමින් සේවය කරයි. මේ මාණ්ඩලික මාධ්‍යවේදීන් කියන කට්ටිය ජනමාධ්‍ය ආයතනයට ස්ථිරව මාසිකව වැටුප් ලැබමින් සේවය කරයි. මොවුන් වෘත්තීය මාධ්‍යවේදීන් ලෙසද හැඳින්වේ. ඔවුන් වෘත්තීය මාධ්‍යවේදීන් ලෙසද හැඳින්වේ. මාණ්ඩලික ඔව් කියන්න දුම්. ජනමාධ්‍ය ආයතනයට
ජනමාධ්‍ය ආයතනයට ස්ථිරව මාසිකව වැටුප් ලැබමින් සේවය කරයි. අපි මේ කතා කරන්නේ මාණ්ඩලික මාධ්‍යවේදීන් කියන එක ලියලා ඒක පොඩි ඉරිකැලක් ගහලා ඒක යටතේ ජනමාධ්‍ය ආයතනයට ස්ථිරව මාසිකව වැටුප් ලැබමින් සේවය කරයි. ජනමාධ්‍ය ආයතනයට ස්ථිරව මාසිකව වැටුප් ලැබමින් සේවය කරයි. මොවුන් වෘත්තීය මාධ්‍යවේදීන් ලෙසද හැඳින්වේ. මොවුන් වෘත්තීය මාධ්‍යවේදීන් ලෙසද හැඳින්වේ. මොවුන් වෘත්තීය මාධ්‍යවේදීන් ලෙසද හැඳින්වේ. ජනමාධ්‍ය ආයතනයේ සම්බන්ධ මාධ්‍යවේදීන් වල ප්‍රධාන කොටස් දෙකක් තියෙනවා. ඒකේ මාණ්ඩලික මාධ්‍යවේදීන් ගැන මේ කතා කරේ. දෙවෙනි කොටස තමයි ප්‍රාදේශීය මාධ්‍යවේදී. ප්‍රාදේශීය මාධ්‍යවේදී. ප්‍රාදේශීය මාධ්‍යවේදීන් කියලා කියන්නේ ඒකට පොඩි ඉරිකැලක් ගහලා අපි ලියාගමු. ප්‍රාදේශීය මාධ්‍යවේදීන් යනු පූර්ණකාලීන සේවකීන් නොවේ. ප්‍රාදේශීය මාධ්‍යවේදීන් යනු පූර්ණකාලීන සේවකීන් නොවේ. ඔවුන් තමන් සපයන සේවාවන් වලට අනුව ගෙවීම් ලබන කොටසකි. ඔවුන් තමන් සපයන සේවාවන් වලට අනුව ගෙවීම් ලබන කොටසකි. එමෙන්ම බොහෝ විට විශ්‍රාම ලැබූ හෝ වෙනත් වෘත්තියක යෙදෙන අතරතුර ප්‍රාදේශීය වාර්තාකරුවන් ලෙස කිසියම් බල ප්‍රදේශයක් ආවරණය වන පරිදි කිසියම් බල ප්‍රදේශයක් ආවරණය වන පරිදි
අර්ධකාලීනව සේවය කරයි. කිසියම් බල ප්‍රදේශයක් ආවරණය වන පරිදි අර්ධකාලීනව සේවය කරයි. කිසියම් බල ප්‍රදේශයක් ආවරණය වන පරිදි අර්ධකාලීනව සේවය කරයි. හරි, අපි ඒ කතා කරේ ජනමාධ්‍ය ආයතනවලට සම්බන්ධ මාධ්‍යවේදීන් යටතේ කොටස් දෙකක් තියෙනවා. එකක් මාණ්ඩලික මාධ්‍යවේදීන්, ඒගොල්ලෝ ස්ථිරව වැටුප් ලබමින් වෘත්තීය මාධ්‍යවේදීන් විදිහට අපි හඳුනනවා. ඒගොල්ලෝ එහෙම කටයුතු කරන කට්ටියක්. රයිට්. ඊට පස්සේ තව කට්ටියක් ඉන්නවා මේ ප්‍රාදේශීය වශයෙන් විසිරිලා ඉන්න කට්ටියක්. රයිට්. ඒගොල්ලෝ පූර්ණකාලීනව සේවය කරන්නේ නැහැ. ඒගොල්ලෝ අර්ධකාලීනව සේවය කරන ආයතනවලට සේවය කරන කට්ටිය. ඔය තැන තැන මාණ්ඩලික වර්තාකරු කියලා ඉන්නවා එක එක ප්‍රදේශවලට, ඈත ප්‍රදේශවල එහෙම ඉන්නවා. රයිට්. ඒතර ඒගොල්ලෝ කරන්නේ තමන්ගේ ලබා දෙන නිවුස් තොරතුරු වලට අනුව තමයි ඒගොල්ලන්ට ගෙවීම් ලැබෙන්නේ මාධ්‍ය ආයතනය තුලින්. එතකොට ඒ ආයතනය තුලින් ගෙවීම් ලබන කොටසක්, හැබැයි ඒගොල්ලෝ අර මාසික වැටුප් ලබන ගුණට අයිති වෙන්නේ නැහැ. මේගොල්ලෝ ප්‍රාදේශීය විසිරලා ඉන්න මාධ්‍යවේදීන් පිරිසක්. මේගොල්ලෝ ගොඩක් වෙලාවට ඒක ප්‍රධාන රැකියාව විදියටම නෙවෙයි, ඇත්තටම මේගොල්ලෝ සමහර වෙලාවට විශ්‍රාමිකයෝ වෙන්නත් පුළුවන්. එහෙම නැත්නම් වෙනත් රැකියාවක් කරන ගමන් අර්ධකාලීනව මේගොල්ලෝ මේ ප්‍රාදේශීය මාධ්‍යවේදීන් විසි විදියට කටයුතු කරනවා. ඒ තමයි අපිට වැඩි වශයෙන් බලා ගන්න පුළුවන් වෙන්නේ. රයිට්. ඒ අපි කතා කරේ ජනමාධ්‍ය ආයතන වලට සම්බන්ධ මාධ්‍යවේදීන් ගැන. ඊට පස්සේ අපි රෝම ඉලක්කම් දෙක නිදහස් මාධ්‍යවේදීන් කියන්නේ කවුද කියලා චුට්ටක් ලියාගමු. නිදහස් මාධ්‍යවේදීන් රෝම ඉලක්කම් දෙක යටතේ. රයිට්. රෝම ඉලක්කම් දෙක යටතේ නිදහස් මාධ්‍යවේදීන් කියන්නේ කවුද කියලා අපි බලමු. එක යටතේ ලියා ගන්න නිදහස් මාධ්‍යවේදීන් යනු නිදහස් මාධ්‍යවේදීන් යනු කිසිම මාධ්‍ය ආයතනයකට පූර්ණකාලීන වශයෙන් සම්බන්ධ නොවී මාධ්‍ය මෙහෙවර සිදු කරන මාධ්‍යවේදීන් වේ. නිදහස් මාධ්‍යවේදීන් යනු කිසිම මාධ්‍ය ආයතනයකට පූර්ණකාලීන වශයෙන් සම්බන්ධ නොවී මාධ්‍ය මෙහෙවර සිදු කරන මාධ්‍යවේදීන් වේ. මාධ්‍ය මෙහෙවර සිදු කරන මාධ්‍යවේදීන් වේ. රයිට්. එකටම මොවුන් විවිධ මාධ්‍ය ආයතන සඳහා තොරතුරු ලබා දීම සිදු කළත් මෞන් විවිධ මාධ්‍ය ආයතන සඳහා තොරතුරු ලබා දීම සිදු කළත්
මාධ්‍යකරණයෙහි යෙදෙන්නේ ස්වාධීන හා නිදහස් මාධ්‍යවේදීන් ලෙසයි. ස්වාධීන හා නිදහස් මාධ්‍යවේදීන් ලෙසයි. ස්වාධීන හා නිදහස් මාධ්‍යවේදීන් ලෙසයි. අපි ඒ කතා කරේ මාධ්‍ය ආයතන හිමිකම හා මාධ්‍යවේදීන් ගැන කතා කරනකොට මාධ්‍ය ආයතනයට සම්බන්ධ මාධ්‍යවේදීන් සහ නිදහස් මාධ්‍යවේදීන් කියලා කොටස් දෙකක් ඉන්නවා. එතකොට ඒකේ මාධ්‍ය ආයතනයට සම්බන්ධ මාධ්‍යවේදීන් කියන්නේ ආයතනයේ කිසියම් මාධ්‍ය ආයතනයකට සම්බන්ධව වැඩ කරන කට්ටිය. ඒගොල්ලොත් අපිට මාණ්ඩලික සහ ප්‍රාදේශීය මාධ්‍ය කරුවන් විදිහට වෙන් කර ගන්න පුළුවන් මාධ්‍ය ආයතනය වලට සම්බන්ධ කට්ටිය. ඊට අමතරව නිදහස් මාධ්‍ය ෆ්‍රීලන්ස් කියලා කියනවා අපි ඉංග්‍රීසියෙන්. නිදහස් මාධ්‍යවේදීන් පිරිසකුත් ඉන්නවා. ඒගොල්ලෝ වෘත්තිමය හොඳ මාධ්‍යවේදියෝ. හැබැයි ඒගොල්ලෝ නිදහසේ ස්වාධීනව වැඩ කරන්නේ. කිසියම් ආයතනයක ප්‍රතිපත්ති එහෙම ඒවට ආයතන වලට සම්බන්ධ නැහැ. පූර්ණ කාලීනව වැඩ කරනවා. හැබැයි ඒගොල්ලෝ නිදහස් මාධ්‍යවේදීන්. ඒගොල්ලෝ නිදහසේ තමන්ගේ මාධ්‍යකරණයේ යෙදෙනවා. ඒ තොරතුරු එක එක මාධ්‍ය ආයතන වලට ලබා දෙනවා. රයිට්. මීට අමතරව ඉන්නවා පුරවැසි මාධ්‍යකරුවන් කියලා කොටසක්. අපි ඒ කොටස ලබන සතියේ කතා කරගමු මේකට සම්බන්ධ කරගනිමින්. පුරවැසි මාධ්‍යකරණය සහ පුරවැසි මාධ්‍යකරුවන් කියලා කොටසක් ඉන්නවා. ලොකු දෙයක් නෙවෙයි මේ අපි වගේ කට්ටිය පුරවැසි මාධ්‍යකරුවෝ කියලා කියන්නේ. රයිට්. ප්‍රොෆෙෂනලි වෘත්තිමය වශයෙන් අපි ඉගෙනගෙන නැහැ මාධ්‍යකරණේ. ඒ වුණාට අපි ඔය මොකක් හරි ප්‍රශ්නයක් අල්ලපු වැටේ මොකද අල්ලපු ගෙදර ගින්නක් නම් නේද ගෑස් එක උපුරලා නම් අපි කියලා ටික් ගාලා අල්ලනවා ෆෝන් එක ස්මාර්ට් ෆෝන් එක අල්ලලා වීඩියෝ එකක් අරගෙන ඔන්න මොකක් හරි ආයතනයකට දෙනවා. අන්න ඒ වගේ පුරවැසි එහෙම නැත්නම් YouTube එකේ දානවා Facebook එකේ දානවා. ඒ වගේ පුරවැසි මාධ්‍යකරණය කියලා එකකුත් තියෙනවා. පුරවැසි ආයතනය කියන්නේ ඒගොල්ලෝ ප්‍රොෆෙෂනල් කට්ටිය නෙවෙයි. එතකොට සාමාන්‍ය මහජනතාව අතර ඉන්න කට්ටිය ඒගොල්ලෝ විශේ෷ දැනුමකින් පුහුණුවකින් නෙවෙයි මාධ්‍යකරණය කරන්නේ. රයිට්. ඒක අපි ලබන සතියේ මේකටම සම්බන්ධ කරමින් කතා කරමු. රයිට්. එතකොට අපි අද දවස ඇතුළත කතා කරේ විශේෂයෙන් ජනමාධ්‍ය ආයතනවල අභ්‍යන්තර ක්‍රියාකාරීත්වය කියන කොටස අපි අද ඉවර කරා. එතෙන්දී රාජ්‍ය ආයතන රාජ්‍ය මාධ්‍ය රාජ්‍ය හිමිකාරීත්වය ඇති මාධ්‍ය ආයතන සහ පෞද්ගලික හිමිකාරීත්වය ඇති මාධ්‍ය ආයතන ගැන කතා කරා. ඊට පස්සේ පොදුවේ කොහොමද සංවිධාන සටහනක් සිද්ධ වෙන්නේ, සභාපති අධ්‍යක්ෂක මණ්ඩලය ප්‍රධාන විධායක නිලධාරියා මාධ්‍යවේදීන් සහ මහජනයා දක්වා තියෙන එක ගැන කතා කරා. ඊට පස්සේ අපි 4:2 කොටසේ විදිහට ජනමාධ්‍ය ආයතනයක හිමිකම සහ ග්‍රාහකයා කෙරෙහි ඒක බලපාන්නේ කොහොමද යන කාරණය සම්බන්ධයෙන් අපි කොටස් කතා කරමින් ඉන්නවා. එතකොට අපි ලබන සතියේ පුරවැසි මාධ්‍යකරුවන් කියන්නේ කවුද කියලා ලියාගෙන අපි මේකත් එක්ක සම්බන්ධ වෙමු ලබන සතියේ. රයිට්. අපි එහෙමනම් අද දවසේ වැඩ කටයුතු මෙතනින් නවත්තමු. එහෙමනම් සියලු දෙනාටම සුබ රාත්‍රියක්. අපි නැවත ලබන සතියේ හම්බ වෙමු. හරි, පරිස්සමින් ඉන්න හැමෝම. ආයුබෝවන් සර්. Thank you sir. Good night.